산후 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 수비순대시레 수신두빠마세 사마디담메수 파타비사마세 아난타냐네수 가그누빠마세 나마미 시레사 시리고타마세 비리시두 실칸데 사무두레 세마 니살레 사마디예 미히카테 세마 아난타냐네예 아하삭 세마 시리파 아비예세 비니파 위바 모한데카레수 수리우프마스 산사레소 테수 세투프마스 도삼파와헤수 메구프마스 나마미 시레사 담마마 타세 모한두레 신들레네 라히루 세마 사세르 디엠베메드 파후락 세마 켈레슨 킬루토 할레 웨싹 세마 사드함 루에네테 비니파 웨와 파티판티 사레소 삼마티타스 우주부테 망게수 야나가타스 구세레수 담메수 겟토프마스 나마미 시레사 수가토라사스 빌리웨튼 사루웨이 수엔닥 세마 담라스 다네와이 미히락 세마 빈 강가 갈레나 님네 세마 마하 상가루에네테 비니파 웨와 사두 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 나모 타세 바게베토 아르하토 삼마 삼부드하세 나모 타세 바게베토 아르하토 삼마 삼부드하세 나모 타세 바게베토 아르하토 삼마 삼부드하세 긴수데빈탕 부리사스세탕 산디데빈탕 부리사스세탕 긴수수친노 수카마브하티 담모수친노 수카마브하티 긴수하웨사두타랑 라사나 사친창 하베 사두타랑 라사나 카탕 지빙 지비테 마후세탕 파냐 지빙 지비테 마후세탕 카탕 수타르티 오강 산다예 따르띠 오강 가탕수 따르띠 안내왕 앞마데네 안내왕 가탕수 독캉 아찌띠 위리에네 독캉 아찌띠 가탕수 파리수준제띠 파냐예 파리수준제티 카탕수 라베테 파냥 산드하노 아르하탕 담망 님바네 판티야
수수사라베티 반냥 아프마토 위착케누 가탄수 윈데테 다낭 파티루파카리 두레와 우타타 윈데테 다낭 가탄수 깃띵 밤포티 사친체나 깃띵 밤포티 가탕 민타니 간테티 다당 민타니 간테티 아스마로카 파랑로캉 가탕 베체나 소체티 야세테 자투로 담마 산다스 가르메시노 사친짱 담모 디티차고 사위 뱃츠 네소체티 아스마로카 파랑로캉 에왕 뱃츠 네소체티 잉게 안니 비푼타수 부토 사메나브라흐마니 야디 사친차 다마차가 칸티아비요 데빈제티 가탄누다니 푼체이양 부토 사메네 브라흐마니 소항 안제파자나미 요왓토 삼파라이코 안타예와테미 분도 와사야 라비마가미 소항 안제파자나미 얏테딘낭 마합팔랑 소아항 위체리싸미 가마가망 푸라푸랑 나마스마노 삼부당 담마스체 수담탄티티 ශ්‍රද්ධාවන්ත පින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ ඇසෙන ධර්මය ශාන්ත අමා නිවන පිණසම හේතු වාසනා වේවා. මා අද ධර්ම දේශනාවේ මාතෘකාව ලෙස සජ්ජායනා කළේ ආලවක යක්ෂයා සහ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ අතර ඇති වූ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවයි. දවසක් දා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් මහා වනාරණේ වැඩ සිටියදී උදෑසන කාලයේ මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝකය දෙස බලා වදාලා. එහිදී බුදුරජාණන් වහන්සේට දැකගන්නට ලැබුණ මහා ප්‍රඥාවෙන් ආලවක යක්ෂයා බොහොම ප්‍රචණ්ඩ වූ යක්ෂ සෙන්පතිවරයෙක්. එනිසා ඔහු බොහොම මාන්නයෙන් අහංකාරකමින් තමයි කල්ගත කළේ. කිසිදාක බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට එන්නට ඕනේ කියන කල්පනාවක් ඔහුගේ සිතේ ඇති වුණේ නැහැ. එනිසා ඔහු කිසිදාක බුදු සිරිපා වන්දනා කරලා තිබුණේ නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ජාලයට මහා කරුණා සමවතට මේ ආලවක යක්ෂයා පෙනී ගියා. සංසාරයේ කල පින් නැති, ජාති ජාතිත් පෙරූ පාරමී ඇති මේ යක්ෂයා බුදුරජාණන් වහන්සේගේ කරුණා දැසේ ගැටුණා. ඉන් අනතුරුව තීරණය කළා මම ශ්‍රද්ධාව නැති මේ යක්ෂයා ප්‍රඥාව නැතුව ඉන්න මේ යක්ෂයාගේ හදවතේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් පහළ කරන්නට ඕන, ඔහු දමනය කරන්නට ඕන කියලා කල්පනා කරලා සැවැත්නුවර දෙව්රම් වනාරණේ සිට අලවුනුවර ආලවක යක්ෂයාගේ භවන දක්වා වැඩම කළා. ආලවක යක්ෂයා ඒ වෙනකොට තම යක්ෂ භවනේ හිටියේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ යක්ෂ භවනේ ඇතුළට වැඩම කරලා වාඩි වුණා, අසුන් ගත්තා. දොරටු පාලයන් ප්‍රකාශ කරනවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ ආලවක බොහොම දරුණු කෙනෙක්, බොහොම ප්‍රචණ්ඩයි. අනවසරයෙන් ඔබ වහන්සේ මේ මාලිගාවට ඇතුළු වුණා කියලා කිව්වොත් ඔබ වහන්සේට කරදරයක් කරන්නටත් බැරි නැහැ. ආන් එහෙම ප්‍රකාශ කළා. භාග්‍යවතුන් වහන්සේ සිනහමුසු මුහුණින් ඒ හැම දෙයක්ම අසාගෙන ඉඳලා ආලවක යක්ෂයාගේ භාර්යාවරුන්ටත් ශ්‍රී සද්ධර්මය දේශනා කළා. ආලවක යක්ෂයාට වහාම පණිවිඩය ගියා. යක්ෂ සමීතියේ ඔහු ඒ වෙලාවෙ හිටියේ.
ආන් ඔබේ නිවසට ඔබේ භවනට තුන්ලොවක් දිනූ ශ්‍රමණ භවත් ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. ඔබට ඒක මහ වාසනාවක් භාග්යක් පෑදුනේ. ඔබ යන්න මේ යක්ෂ සමීතියට වෙලා කටයුතු කරනවට වඩා ඔබට හොඳයි ඒ බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා බණපදයක් අසා සිත පහදවාගෙන ශාන්තමා නිවනින් සැනසෙන මාවත විවර කරගන්න. මෙහෙම කිව්වේ කවුද? සාතාගිර හේමවත කියන යක්ෂ සේනාධිපතිවරු දෙදෙනා. මොවුන් දෙදෙනත් එදා ඒ සමීතියට යනවා. යන්න තියෙන යාලවක යක්ෂයාගේ විමානයට ඉහළ අහසින් තමයි මොවුන්ගේ වහාන වලින් මොවුන් යන්නේ. යනකොට ඒ විමානයට ඉහළින් යන්නට බෑ, රත නතර වුණා. ඇයිද කියලා බලනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයාගේ විමානයට වැඩම කරලා වහාම පාත් වෙලා සිරිපා වන්දනා කළ අවසරගෙන යන්න ගියා. ඔවුන් දෙදෙනා තමයි ආලවක යක්ෂයාට ප්‍රකාශ කරන්නේ, ආන් ඔබගේ විමානයේ තුන්ලොවක් දිනු අසහාය මුනි රජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඔබට මහා ලාභයක්, ඔබට මහා සැනසෙල්ලක්. ඔබ වහාම යන්න. මේ ඇසූ මාත්‍රයෙන් ද්වේෂයෙන් බුරාගිය හදවතක් ඇතිව කෝපාග්නියෙන් ඇවිලෙමින් ආලවක යක්ෂයා බිහිසුණු හඬ නංවමින් බුදුරජාණන් වහන්සේ වෙත ක්ෂණයකින් පැමිණුණා. ඒ හඬ දඹදිව් තලය පුරාවට පැතිරිලා ගියා. ඒ තරම් භයානක හඬක්. නමුත් මේ බුදුරජාණන් වහන්සේ ළඟටයි මම එන්නේ කියලා ඔහුගේ හැඟීමක් තිබුණේ නැහැ. ආපු ගමන් ද්වේෂයෙන් බලනකොට පේනවා මගේ විමානයට අනවසරයෙන් ශ්‍රමණයෙක් ඇතුල් වෙලා ඒ මදිවට මගේ භාර්යාවරුන්ට බණක් කියනවා. මේ ශ්‍රමණයාට හොඳ වැඩක් කරන්නට ඕන, මේ ශ්‍රමණයා නැති කරන්නට ඕන, විනාශ කරන්නට ඕන, ඝාතනය කරන්නට ඕන කියන කුරිරු සිතිවිල්ල මේ ආලවක යක්ෂයාගේ ඇති වුණා. මොහු බලනවා කොහොමද මේ ශ්‍රමණයාව නසා දමන්නට ඕන, වෙහෙසටපත් කරලා මොහු නසා දමන්නට ඕන, ඇවිද්දවලාම මරන්නට ඕන, මොහු ඇවිද්දවල මරන්නට ඕන කියලා කල්පනා කරගෙන යක්ෂයා ප්‍රකාශ කරනවා, නිග්ඝම සමන ශ්‍රමණය, ඔබ මගේ භවනෙන් වහාම එළියට යන්න. සාධාවසෝ, හොඳයි ඇවැත්නි කියලා ඒ බුදුරජාණන් වහන්සේ ආසනයේ නැගිටලා ඒ භවනින් එළියට වැඩම කළා. යක්ෂයා ප්‍රකාශ කරනවා, පවිස සමන නැවත වරක් ශ්‍රමණය අතුල් වෙව. සාධාවසෝ, හොඳයි ඇවැත්නි කියලා බුදුරජාණන් වහන්සේ අතුලට වැඩම කළා, වාඩි වුණ ආසනේ. ආයිමත් මොහු ප්‍රකාශ කරනවා, නිග්ඝම සමන ශ්‍රමණය නික්මිලා යන්න. සාධාවසෝ, හොඳයි ඇවැත්නි කියලා බුදුරජාණන් වහන්සේ නැගිටලා භවනෙන් එළියට වැඩම කළා. පවිස සමන ඇතුල් වියන් ශ්‍රමණය, සාධාවසෝ, හොඳයි ඇවැත්නි කියලා බුදුරජාණන් වහන්සේ ඇතුළට වැඩම කළා. තුන්වෙනි වතාවටත් එළියට වැඩම කළා, ඇතුළට වැඩම කරලා වාඩි වුණා. හතරවෙනි වතාවට ආලවකයා ප්‍රකාශ කරනවා, නිග්ඝම සමන ශ්‍රමණය බැහැරව යන්න. ඒ වෙලාවේ නක්වාහං ආවසෝ නිග්ගමිස්සාමි, මම දැන් නැගිටලා යන්නේ නැහැ, ආයි මම නැගිටලා යන්නේ නැහැ. යන්තේ කරණීයන්තං කරෝහි, ඔබට පුළුවන් දෙයක් දැන් කරන්න පුළුවන්, ඔබට පුළුවන් දෙයක් කරන්න. මෙන්න මෙහෙම ඒ භාග්‍යවතුන් වහන්සේ මේ යක්ෂයාට දේශනා කළා. යක්ෂයාගේ කෝපාග්නිය ඇවිලෙනව හදවතේ. ඉන් අනතුරු ඔහු ප්‍රකාශ කරනවා, පඤ්ඤහන්තං සමන පුච්චිස්සාමි, ශ්‍රමණේ මං ඔබගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. සචේන ව්‍යාකරිස්සසි, නුඹ ඒ වාට පිළිතුරු ලබා දුන්නේ නැත්නම් චිත්තං වාතේ කිපිස්සාමි, ඔබගේ හදවත මම වික්ෂේපයට පමුණුවනවා. හදයන් වාතේ පහලිස්සාමි, ඔබේ හදවත මම පලා දානවා. පාදේසුවා ගහෙත්වා පාරගංගායන් කිපිස්සාමි, නුඹේ කකුල් දෙකෙන් අල්ලලා අර ඈත ගඟෙන් එහා පැත්තට විසි කරනවා. මෙන්න මෙහෙම බොහොම රෞද්‍රහඬින් ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් වදාරනවා, සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රහ්මණියා පජාය, සදේව මනුස්සාය, දෙවියන් සහිත වූ, බඹුන් සහිත වූ, මරුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රහ්මණියන් සහිත වූ, දෙවි මිනිසුන් සහිත මේ ලෝකයේ මේ සක්වල පිටසක්වල කොතනක හෝ මගේ හිත වික්ෂේප කරන්න පුළුවන් කෙනෙක් මට නම් පේන්නේ නැහැ. මගේ හදවත පලන්න පුළුවන් එකෙක් මම නම් දකින්නේ නැහැ. මගේ කකුල් දෙකෙන් අලලා ගඟෙන් එහා පැත්තට විසි කරන්න පුළුවන් කෙනෙක් මම නම් දකින්නේ නැහැ. පුළුවන් නම් කරන්න. ඒ වුණාට කමක් නැහැ, ඔබට කැමති නම් ප්‍රශ්න ටික අහන්න. ආන්නේ වෙලාවේ ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විමසනවා. කින් සූධවිත්තම් පුරිසස්ස සෙට්ටං, මොකක්ද මේ ලෝකේ පුරුෂයාට තියෙන ශ්‍රේෂ්ඨ ධනය කියලා ආලවකයා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, සද්ධී දවිත්තම් පුරිසස්ස සෙට්ටං, මේ ලෝකේ උපන් කෙනාට තියෙන
ශ්‍රේෂ්ඨම ධනය වන්නේ කුමක්ද? ශ්‍රද්ධාව. ධනය කියපුවාම ඔබට කල්පනාවට එනවා කාසි, නෝට්ටු, ගේදොර ඉඩ කඩම්, යාහන වාහන, කුඹුරු පිටිවතු, ගොඩනැගිලි, රන් ආභරණ, කනකර ආභරණ, මිනිමුතු, මෙවට ධනය කියලායි ලෝකෙ කියන්නේ. මෙන්න මේ ධනයන් ලෝකෙ මිනිස්සු බොහොම උවමනාවෙන් හොයනවා, උනන්දුවෙන් හොයනවා. ඒ ධනය ලබන්නට බොහෝ දෙනා බොහෝ දේවල් සිද්ධ කරනවා. ඒ ධනය ලැබීමේ බලාපොරොත්තුවෙන් නොපනත්කම් කරනවා, සිල් බිඳ ගන්නවා, ජීවිතය විනාශ කරගෙන තමයි ඒ ධනයන් හොයන්නේ අපාගාමි වෙන්නට කර්ම රැස් කරගෙන. ආන් ඒ විදිහට ලෝකෙ බොහෝ දෙනා ධනය කියලා සම්මත කරගෙන ඉන්න දේවල් තියෙනවා. මිනිසුන්ට තියෙන උපභෝග පරිභෝග සම්පත්වලටයි ධනය කියන්නේ. මේ සියලු ධනයන්ට වඩා ශ්‍රේෂ්ඨ ධනයක් තියෙනවා. කුමක් නේ ධනය? ශ්‍රද්ධාව නම් වූ ධනය. පෙරකී ධනයන් මිල මුදල් කාසි නෝට්ටු මිය පරලව යන දාට එකම කාසියක්වත් ගෙන යන්න බෑ. කොච්චර හරි මිනිස්සු එකතු කරනවා, ඉතුරු කරනවා, ගෙනියන්න හිතනවා, රැස් කරනවා, පරම්පරා ගණනාවකට හම්බ කරනවා. හැබැයි ඒකේ වරදක් නැහැ. හම්බ කරලා එකතු කරනවා, ඉතුරු කරනවා, දන් දෙන්නේ නැහැ, තමන් කන්නේ නැහැ, බෙදා හදාගෙන පරිභෝග කරන්නේ. ආන්නේ මහය හොයන ධනියෙන් පලක් වන්නේ නැහැ. හරියට මී මැස්සෝ එකතු වෙලා මී වදයක් බදලා පැණි පුරවනවා. කවුරු හරි කෙනෙක් ඒ මී වදය කඩාගෙන කනවා වගේ. දුක් මහන්සියෙන් සල්ලි හම්බ කරලා බැංකු පොත්වල දාලා, දුක් මහන්සියෙන් ධනෙ එකතු කරලා ගබඩා කරලා තියලා ඔවුන් මැරිලා යනවා. කවුරුවත් වෙන කෙනෙක් තමයි ප්‍රයෝජන ගන්න. ඒ ධනයෙන් ඔවුනට ඇති වැඩක් නැහැ. ඒ ධනය රැස් කළා කියලා ඔවුන්ට පින් රැස් වෙන්නේ නැහැ. ඔවුන් ඒ ධනය වියදම් කරලා පින් දහම් කළොත්, දන් පැන් පූජා කළොත්, සංඝෝපස්ථාන කළොත් ආන්න පින් රැස් වෙනවා, නැත්තම් පින් රැස් වන්නේ නැහැ. එහෙනම් ඔවුන්ට ඒ ධනය ධනයක් වෙන්නේ මේ ජීවිතේ පමණයි. මේ ජීවිතේ ටික කාලයකට විතරයි ඒ සල්ලි වැදගත් වෙන්නේ. ඊට පස්සේ ඒ වගේ වලංගු භාවයේ නැති වෙලා යනවා. ලෙඩ ඇඳට වැඩිලා රෝගයක් ඇදුනොත් කාටවත් ගොඩ ගන්න බෑ. එහෙමම මැරිලා යනකම් කෙසේ කෙනෙකුට පිහිටක් වෙන්නට බැරි අවස්ථා තියෙනවා. එනිසා ඒක ධනයක්වත් පරලොව යන දාට ගෙනියන්න බෑ. සද්ධාව නම් වූ ධනය යමෙකුගේ තියෙනවා නම් එයා පින් රැස් කරනවා. ශ්‍රද්ධාව කියන්නේ කුමක්ද? ශ්‍රද්ධාව කියලා දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන ඇති චිත්ත ප්‍රසාදේ. ඒ තමයි ශ්‍රද්ධාව කියලා වදාරන්නේ. ආන්නේ ශ්‍රද්ධාව යමෙකුගේ තියෙනවා නම් එයා සිල් රකිනවා, ගුණ ධර්ම වඩනවා, පින් දහම් රැස් කරනවා. එමගින් ඔහුට මහා බලවත් පිනක් එකතු වෙනවා. මරණින් මත්තටත් ඒ පින ගෙනියන්න පුළුවන්. අන්නේ නිසා තමයි ශ්‍රද්ධාව ධනයක් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මොනවා තිබුණත් ශ්‍රද්ධාව නම් වූ ධනය නැත්තං එයා සීලය වඩන්නේ නැහැ, සමාධිය ප්‍රඥාව වඩන්නේ නැහැ, එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දුකින් අත මිදෙන්නට නම් ශ්‍රද්ධාව තියෙන්නට ඕන, මේ ධර්මයේ වෙතට එන්නට ඕන. ධර්මයට ආවේ නැත්තං එයාට මේ ධම හොයන්න ලැබෙන්නේ නැහැ, විමසන්න ලැබෙන්නේ නැහැ. ධර්මයට එන්න නම් එක හේතුවක් බලපානවා. මොකක්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති වෙන්නට නම් එයා කල්යාණ මිත්‍රය ඇසුරු කරන්නට ඕන. ඒ මගින් තමයි සද්ධර්මයේ ශ්‍රවණයෙන් ශ්‍රද්ධාව පහළ වෙන්නේ. එහෙනම් සෙරුවන් සහන්සේලා පිළිබඳව නොසෙල් වෙන පැහැදීමක් ඇති කරගන්නවා නම් ආන්න එකටගෙන බලවත් ශ්‍රද්ධාව, ආකාරවතී ශ්‍රද්ධාව, මඟඵල ලාභියාගේ ශ්‍රද්ධාව කියලා. එනිසායි භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ ශ්‍රද්ධාව නිසා තමයි සුගතියට යන්න ලැබෙන්නේ, ශ්‍රද්ධාව නිසා තමයි නිවනට යන්න ලැබෙන්නේ, ශ්‍රද්ධාව නිසා තමයි දිබ්බචක්කවාදී ඥාන ලැබෙන්නේ, ශ්‍රද්ධාව නිසා තමයි හැම සැප සම්පතක්ම ලැබුණෙත් ලැබෙන්නේ. එනිසායි ශ්‍රද්ධාව ධනයක් කියලා කියන්නේ. කින්සු සුචින්නෝ සුඛමාවහාති, කුමක් මනාකොට පුරුදු කළොත්ද සැප ලැබෙන්නේ කියලා ආලවකයා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති, ධර්මයේ මනාම පුරුදු කළොත් එයාට සැප ලැබෙනවා. කුමක්ද ධර්මය කියන්නේ? කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය. කාය සුචරිතය කියන්නේ කුමක්ද? ප්‍රාණ ඝාතයෙන් වෙන්වීම, සොරකමින් වෙන්වීම, වැරදි කාම සේවනයෙන් වෙන්වීම. වචී සුචරිතය කියන්නේ කුමක්ද? බොරුවෙන් වෙන්වීම, පරුස වචනයෙන් වෙන්වීම, කේලමින් වෙන්වීම, අල්ලාප සල්ලාපයෙන් වෙන්වීම. මනෝ සුචරිතය කියන්නේ කුමක්ද? මෛත්‍රිය, සම්මාදිට්ඨිය, අලෝභය, කුසල පාක්ෂික ධර්මතා තමයි මනෝ සුචරිතය කියලා හඳුන්වන්නේ. මෙන්න මේ ත්‍රිවිධ සුචරිතයන් යමෙකුගේ ජීවිතයේ තියෙනවා නම් එයා ධර්මයේ මනාව පුරුදු කළා වෙනවා. ආන්නේ ධර්මයේ පුරුදු කරපු කෙනාට සැපගෙන දෙනවා බුදුරජාණන් වහන්සේ පිළිතුරු වදාලා. ධර්මයේ මනාව පුරුදු කළොත් එයාට සැප ලැබෙනවා කියලා. ධර්මයේ මනාව පුරුදු කළොත් මෙලවත් හොඳයි, පරලවත් හොඳයි, නිවන දක්වාම සැපයි සුවයි. කින්සු හමේ සාධුතරන් රසානං කියලා මේ යක්ෂයා ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි, රසයන් අතර ශ්‍රේෂ්ඨම රසය කුමක්ද? රසයන් කිව්වහම තිත්ත රස, පැණි රස, කතර රස, ඇඹුල් රස, ලුණු රස, මේ වගේ රසයන් තියෙනවා. දිවෙන් ලබන රසයක් තියෙනවා. ඒ වගේම
රූපය නිසා ලබන ඇසෙන් රූප බලා ලබන රසයක් තියෙන රූප රසය. කනෙන් ශබ්ද අසා ලබන රසය ශබ්ද රසය. ඒ වගේම නාසයෙන් ආග්‍රහණය කළ ලබන රසය ගන්ධ රසය. දිවෙන් රස විඳ ලබන රසය රස රසය. කයෙන් ස්පර්ශයන් ලබා ලබන රසය පොට්ඨබ්බ රසය. මනසින් නොඑක් සිතුවිලි කල්පනා කොට ලබන රසය ධම්ම රසය කියලා කියන්නත් පුළුවන්. මෙන්න මේ හයවැදෑරුම් රසයන් රූප රස ශබ්ද රස ගන්ධ රස 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 පොට්ඨබ්බ රස ධම්ම රස අතරින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය සියලු රසයන්ට වඩා සත්‍ය රසය ශ්‍රේෂ්ඨයි කියලා. කුමක්ද සත්‍ය රසය කියන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ වීම නම් වූ සුවපත් භාවේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් ලැබෙන සාන්ත රසයට සත්‍ය රසය කියලා කියනවා. එය තමයි උච්චතම අවස්ථාව නිර්වාණ අවබෝධය නම් වූ සුවය. ඒ වගේම එතනින් මෙහා පැත්තේ යම් කිසි කෙනෙක් සත්‍ය කතා කරනවා නම්, සත්‍ය වචනේ ආරක්ෂා කරනවා නම්, සත්‍ය පිහිටනවා නම් ආන්නේ පුද්ගලයාට මේ සත්‍ය රසය ලබන්නට පුළුවන්. යම් කිසි කෙනෙක් බොරුවෙන් වෙන් වෙලා අවුරුදු ගාණක් වැඩ කරනවා නම් ජීවත් වෙනවා නම් ඒ බොරුවෙන් වෙන්වීම ඔහුට හේතු වෙනවා කවදා හෝ දවසක සැනසීම සතුට ලබන්න. අහෝ මම බොරු කියපු කෙනෙක් නෙමෙයි, මම බොරුවෙන් වෙන් වෙච්ච කෙනෙක්. බොරුවෙන් වෙන් වුණා වූ මට මෙච්චර කාලයක් සිල් රැක ගන්න පුළුවන් වුණා. බොරුවෙන් මා වෙන් වුණා, බොරුවෙන් මා අත මිදුණා, බොරුවෙන් වෙන් වූ, බොරුවෙන් අත මිදුණ මම මෙච්චර පිනක් රැස් කරලා තියෙනවා මේ වෙනකොට. ඒ පිනේ අනුහස අපරිමාණයි. එනිසා මම මරණින් මැද අපාය වැටෙන්නේ නැහැ. මෙන්න මෙහෙම පුදුම සැපයක් ඔහුට ලැබෙනවා මේ සත්‍යයේ පිහිටා සිටීම නිසා. ඒ වගේම මෙලොවින් පරලොවට යන දාට කරුණු තුනක් සම්පූර්ණ වුණොත් සුගතිය යනවා. මොනවද? සත්‍ය කතා කිරීමෙහිවත් සච්ඡං බණේ නකුජ්ජය ද්වේෂය ඇති කරගන්නේ නැහැ, මෛත්‍රියෙන් ඉන්නවා. දඤ්ඤාප්පස්මින් පියාචිතෝ ඇති හැකි පමණින් දන් හැන්දක් දෙනවා. මෙන්න මේ කරුණු තුන. කුමක්ද? ඇති හැකි පමණින් දන් පැන් පිදීම, සත්‍ය කතා කිරීම, කේන්ති නොගැනීමෙහිවත් මෛත්‍රී භාවනා වැඩීම කියන කරුණු තියෙනවා නම් එයා මරණින් මත්තේ සුගතිය උපදිනවාමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ඉතින් ඒ නිසා මේ සත්‍ය කියන එක තරම් රසයක් ලෝකේ තවත් ඇත්තේ නැහැ. ඒ නිසා සත්‍යං හවේ සාදු තරම් රසානම් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. සත්‍ය තමයි ඒකාන්තයෙන් මේ ලෝකේ ඇති මේ මිහි මණ්ඩලයේ ඇති ප්‍රණීතම රසය. ඒ රසය ලබන්න නම් ඔබ කුමක්ද කළ යුත්තේ? ඔබ බොරුවෙන් වෙන් වෙන්නට ඕන. බොරුවෙන් මුසාවෙන් මුසාවාදයෙන් වෙන් වෙන්නට ඕන. බොරු කියන්නේ නැහැ ජීවිතේ නිසාවත් බොරු කියන්න එපා. ආන්නෙම වුණත් ඔබේ හදවතේ පුදුම රසයක් ශක්තියක් ගොනු වෙනවා, ගොඩ නැගෙනවා. ඔබට ලොකු අභිමානයක් ඇති වෙනවා මම සත්‍යවාදී පුද්ගලයෙක් කියලා. දැකපු දෙයක් ගැන දැක්කේ නැහැ කියනවා නම්, ඇසූ දෙයක් නැසුවා කියනවා නම්, රස විඳ දෙයක් නැහැ කියනවා නම්, ලැබුව පහසක් නැහැ කියනවා නම්, කවුරු හරි කෙනෙක් විමසුවාට පස්සේ දිට්ඨසුත මුත විඤ්ඤාත කියන මේ ධර්මසා පිළිබඳ අදිට්ඨසුත අමුත විඤ්ඤාත කියලා කියනවා නම් ආන්න ඒක වැරදි. ඒක මුසාවක් වෙනවා. එසම් මුසාවෙන් වෙන්වීම සත්‍ය රසයට සමීප වීමේ මාවතයි. සත්‍ය රසයයි ශ්‍රේෂ්ඨ රසය කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. කතං ජීවින් ජීවිතමාව සෙට්ටං, කෙසේ ජීවත් වුණොත්ද ශ්‍රේෂ්ඨ ජීවිතයක් කියලා කියන්නේ. ජීවිත අතර මොන ජීවිතයේද ශ්‍රේෂ්ඨ ජීවිතයක් කියන්නේ? මොකක්ද ශ්‍රේෂ්ඨ ජීවිතය? අන්න එක නෙමේ ප්‍රශ්නේ. ශ්‍රේෂ්ඨව ජීවත් වුණා කියන්නේ කොහොම ජීවත් වුණාද? කාගේ ජීවිතයේද ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ? පඤ්ඤා ජීවින් ජීවිතමාව සෙට්ටං, ප්‍රඥාවන්තයාගේ ජීවිතයයි ශ්‍රේෂ්ඨ ජීවිතය කියන්නේ. කවුද ප්‍රඥාවන්තයා? මේ ලෝකේ ඉන්නවා අනිත්‍ය දේ අනිත්‍ය හැටියට, දුක් දේ දුක් හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියට දකින්න පුළුවන් නුවණක් තියෙන ශ්‍රාවකයෝ. ඒ ආන්නේ ශ්‍රාවකයා මුලාවටපත් නොවි අනිත්‍ය දුක් අනාත්ම දේ ඒ අනිත්‍ය දුක් අනාත්ම හැටියට දකින්න පුරුදු වෙනවා. මොනවද අනිත්‍ය දුක් අනාත්ම වන්නේ? ඇස කන නාසය දිව කය මනස මේවා අනිත්‍යයි. රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ ධම්ම අනිත්‍යයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන අනිත්‍යයි. මෙන්න මේ කියන ධර්මතා අනිත්‍ය දේවල් කියලා දැක ගැනීමට සමත් යම් ඥානයක් යමෙකුගේ තියෙනවා නම් අන්න එයාට කියන ප්‍රඥාවන්තයා කියලා. තවත් විදියකින් කිව්වොත් දිනන ලද කෙලෙස් සැට නැතිව මේ ජීවිතය සත්පුද්ගල ප්‍රඥාප්තියෙන් ඔබට ගිහිල්ලා අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ ධර්මතා සමූහයක් ලෙස හඳුනාගෙන, හේතුඵල ධාමක කර්මඵල ධාමක කියලා හඳුනාගෙන කටයුතු කරනවා නම් ආන්නේ පුද්ගලයාගේ ජීවිතයේ ප්‍රඥාව මුල් වෙලා ගතවන ජීවිතයක්. සිල්වන්ත ජීවිතයක් නම් ඒක ප්‍රඥා ජීවිතයක්, ප්‍රඥාවෙන් යුක්ත ජීවිතයක්. සමාධිවන්ත ජීවිතයක් නම් ඒක ප්‍රඥාවෙන් යුක්තව ගත කරන ජීවිතයක්. එයා දස පුණ්‍ය ක්‍රියා සිදු කරනවා නම් ප්‍රඥාවන්ත ජීවිතයක්. එනිසා මේ ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි ලෝකේ ශ්‍රේෂ්ඨම ජීවිතය වන්නේ. එයාගේ ජීවිතේ ප්‍රඥාවෙන් ගත වෙලා යනවා නම් සතුට වෙන්නට පුළුවන්. ආලවකයා අහනවා කතංසු තරති යෝගං, කොහොමද මේ ඕඝය තරණය කරන්නේ? කුමක් ඕඝය කියන්නේ? කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ කියලා හතරක් තියෙනවා. ඕඝය කියන වචනේ තේරුම තමයි සැඩ පහර. සැඩ පහරකට කෙනෙක් වැටුනහම ගහගෙන යනවා.
ගහගෙන ගිහිල්ලා විල් වලට, කොකුණු වලට, ගංගා වලට, මහා ප්‍රපාත වලට, මහා සාගරයට ඇද වැටෙනවා, ගලා බසිනවා. ඒක තමයි මේ සැඩ පහරේ හැටි, සැඩ පහරේ ස්වභාවය. ආන් මේ වගේ සැඩ පහරවලුත් තියෙනවා හතරක්. මොනවද? කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිජ්ජා ඕග. කාමය කියන්නේ සැඩ පහරක්. අහු වුණාට පස්සේ කොහෙ ගිහිල්ලා නතර වේද කියන්න බෑ. ප්‍රේමනාප රූප ශබ්ද ආදී රසයට ගිජු වෙච්ච කෙනා ඒ වෙනුවෙන් පව් කරනවා. අවසානයේ නිරයට ඇදලා දානවා. එනිසා කාමය කියන සැඩ පහරට අහු වුණොත් ඕනෑම පාපයක් පුද්ගලයෙක් කරන්න පුළුවන්. ඊළඟට භව ඕග, නැවත නැවත ඉපදී ඉපද මෙරි මෙරි යන සසර ගමනට අසු වීම, ඉපදීම් මැරීම් අතරට පත්වීම, ඉපදී ඉපද මෙරි මෙරි යනවා. භව ඕග, ditthi ඕග. ditthi කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. යම් කෙසේ කෙනෙක් මිත්‍යා දෘෂ්ටියක් ගත්තා නම් සැඩ පහරකට අහු වුණා වගේ කොහේ ගිහිල්ලා නතර වේද කියන්න බෑ. ඒ මිත්‍යා දෘෂ්ටියේ බලය කොච්චරද කියන්න බෑ. පව්කම් කරනවා. පවට බය නැහැ. කර්මයේ ඵලය අදහන්නේ නැහැ. මරණින් මත්තේ ගිහිලා නිරේ වැටෙනවා. ditthi ඕගය. අවිද්‍යාව ඕග, අවිද්‍යාව කියන්නේ සැඩ පහරක්. ඇයි අවිද්‍යාව සැඩ පහරක් වෙන්නේ? අවිද්‍යාවෙන් යුක්ත වූ පුද්ගලයා සත්‍ය අසත්‍ය තෝරගන්නේ නැහැ. ඒ පුද්ගලයාට බෑ ධර්මය අධර්මය තෝරගන්න. එයා කරන්නේ අකුසල සංස්කාර ගොඩනගෙන එක. ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල, ditthi සාගත හෝ, ditthi විප්‍රයුක්ත හෝ, ඒ ලෝභ මූල ආදී අකුසල් දහ අකුසල් ජවන් ගොඩනගනවා. ඒ වගේම බොහෝ අකුසල් සිත් පහළ කරගන්නවා. අන්ත දුකකට වැටෙනවා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන්. එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මෙන්න මේ මට සැඩ පහරවල් කියලා. කාමය, භව, ditthi, අවිජ්ජා කියන මේ හතර. මේ හතරෙන් කොහොමද එතෙර වෙන්නේ කියලා යක්ෂය අහනවා. සද්ධාය තරති යෝග, ශ්‍රද්ධාව මුල් කරගෙනයි මේ යෝගයන්ගෙන් එතෙර වෙන්නට තියෙන්නේ. කොහොමද ශ්‍රද්ධාව මුල් කරගෙන එතෙර වෙන්නේ? ශ්‍රද්ධාව තියෙනවා නම් තමයි එයා සීල සමාධි ප්‍රඥා වඩන්නේ. සීල සමාධි ප්‍රඥා වැඩුවොත් එයාට පුළුවන්කම ලැබෙනවා ඔය හැම ඕගයක්ම තරණය කරන්න, එතර කළා ඒ දුකෙන් අත මිදෙන්නට. කතංසෝ තරති යන්නවා. කොහොමද මේ සාගරය නැත්තම් අරණමය සතර දුක ඉක්මවා යන්නේ? කුමකටද අරණමය කියලා කියන්නේ? සාගරයට නමක්. අන්නව, ජල සාගරය, ණය සාගරය, සංසාර සාගරය, ඥාන සාගරය කියලා සාගර හතරක් තියෙනවා. සංසාර සාගරය කියන්නේ මේ පිඳි පිඳ මෙරි මෙරි යන භව ගමනට. ජල සාගරය කියන්නේ සතර මහා සමුද්‍රයට. ණය සාගරය කියලා කියන්නේ සමන්ත මහා පဋාණ ප්‍රකරණේ දක්නට ලැබෙන අභිධර්මයේ අනන්ත ණය, ණය සාගරය. ඥාන සාගරය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට. මේ සාගර හතරින් සංසාර සාගරය කොහොමද තරණය කරන්න තියෙන්නේ කියලා අහනවා ආලවක යක්ෂයා. අපමාදේන අන්නමන් කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු වදාරනවා. අප්‍රමාදය මුල් කරගෙනයි සසර සාගරය තරණය කරන්නට තියෙන්නේ. කුමක්ද අප්‍රමාදය කියන්නේ? කුසල ස්කන්ධයන් නැවත නැවත වැඩීම, කුසල් ධම් දියුණු කිරීම, කුසලයේ පුරුදු කිරීමටයි අප්‍රමාදය මුල් කරගෙනයි සසර දුකෙන් අත මිදෙන්නට තියෙන්නේ. කතංස දුක්ඛං අච්ඡේති. කොහොමද මේ දුක ඉක්මවා යන්නේ? මොකක්ද දුක කියන්නේ? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දුක්ඛ දෝමනස්. මේ දුක කොහොමද ඉක්මවා යන්නේ කියලා ආලව කහනවා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා විරියේන දුක්ඛං අච්ඡේති. දුක ඉක්මවා යන්න වීරියෝමනයි. වීරියෙන් තමයි දුක ඉක්මවා යන්නේ. වීරිය කුමක් සඳහාද? දුක ඉක්මවා යෑම, දුක ඉක්මවා යෑමේ මාවතේ ගමන් කිරීම සඳහා. කුමක්ද දුක ඉක්මවා යෑමේ මාවත? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මාර්ගය යන්න කොහොමද වීරිය උපකාර වෙන්නේ? සම්මා දිට්ඨිය පාල කරගෙන, සම්මා සංකල්පාදී දියුණු කරන්න වීරියෝමනයි. වීරිය නැත්තම් හිතට එන සංකල්පනා වලට වසඟ වෙලා එයා මිත්‍යා කාම සංකල්පනා හිතෙන් වඩනවා. කාම සිතුවිලි හිතෙන් අතහර ගන්නට වීරිය ඕන. හිංසන සිතුවිලි හිතෙන් අතහරින වීරිය ඕන. එනිසා සම්මා වාචාවට යහපත් වචන කතා කරන්න වීරියක් ඕන. නැත්තම් අයහපත් වචන කතා වෙන්නේ. ওই විදිහට මාර්ගාංග වඩන්නට වීරිය ඕමනා වෙනවා. එනිසා විරියේන දුක්ඛං අච්ඡේති. වීරියෙන් තමයි දුක ඉක්මවා යන්නේ. සතර මාර්ගඥාන පලඥාන පහල කරගන්නට අනිවාර්යයෙන්ම වීරිය අවශ්‍යයි. වීරිය පූර්වාංගම වෙනවා. වීරිය ඒකාන්තයෙන් සහජාතව වමනා වෙනවා මේ මාර්ගයේදී. එනිසා වීරියෙන් දුක ඉක්මවා යනවා කියලා බදාලා භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා මහා බෝධි මණ්ඩපයට වැඩම කළා. කොච්චරනම් වීරියක් පුරලද, වීරිය පාරමිතාවක් පුරලද සසර දුකෙන් අත මිදුණේ? කතංසු පරිසුද්ධති. ආලවක යහනම කොහොමද පිරිසුදු වෙන්නේ? පිරිසුදු භාවය කියද්දී කායික පිරිසුදු භාවය, මානසික පිරිසුදු භාවය කියන කරුණු දෙකක් තියෙනවා. කායික පිරිසුදු භාවය අපි දන්නවා ගත පිරිසුදු කිරීම, ගත නෑවීම, පිරිමැදීම ආදියෙන් ගත පිරිසුදු කිරීම, කුණු දූවිලි උලා ඉවත් කිරීම. හැබැයි මානසික පිරිසුදු භාවය පමණකින් ලැබෙන්නේ නැහැ. සිත අපිරිසුදු කරන දේවල් මොනවාද? රාගය, ద్వේෂය, මෝහය, මානය, මදය, පාපය, මේවා තමයි සිත අපිරිසුදු කරන්නේ. අකුසලයෙන් සිත අපිරිසුදු කරනවා, අකුසල් ඉවත් කිරීමෙන් සිත පිරිසුදු වෙනවා. එහෙනම් සිත පිරිසුදු කරන්නට නම්
අකුසල් ඉවත් කළ යුතුයි. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නට ඕන, ප්‍රගුණ කරන්නට ඕන. එනිසා කොහොමද පිරිසුදු වෙන්නේ? ඒකාන්තයෙන් පඤ්ඤායි පරිසුද්ධති, ප්‍රඥාවෙන්මයි පිරිසුදු වෙන්නේ. ප්‍රඥාව කියන්නේ කුමක්ද? කම්මස්සගත ඥානියන් ඉන් ඉදිරියට ලැබෙන මාර්ගඵල ප්‍රඥාවක්. ඒවා පහළ වුණාට පස්සේ තමයි ඒ ශ්‍රාවකයා ප්‍රඥාවෙන් යුතුව සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කරලා ශාන්තම නිවන් මගේ මොහොතින් මොහොත ඉදිරියට ගමන් කරන්නේ. එනිසා පඤ්ඤාය පරිසුද්ධති. ආලවකේ අහනව කතංසු ලබතේ පඤ්ඤං, කොහොමද ප්‍රඥාව ලබන්නේ? ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, සද්ධානු අරහතන් ධම්මං නිබ්බානපත්තිය, නිර්වාණේ පිණිස දහම් දේශනා කරන මහ රහතන් වහන්සේලාගේ ධර්මයේ අසීම නිසා ප්‍රඥාව පහළ වෙනවා. නැවත නුවණින් විමසීම නිසා ඒ ප්‍රඥාව දියුණු වෙනවා. එනිසා බුදුපසේ බුදු මහ රහත්තුතුමෝ වැඩම කරපු මාර්ගය කුමක්ද, ඒ මාර්ගයේ කෙසේද වඩින්නේ, අවබෝධ කළ ධර්මය කුමක්ද කියලා අසා දැන ගැනීම, නුවණින් විමසීම, මනාකොට ප්‍රගුණ කිරීම තුළින් ප්‍රඥාව පහළ වෙනවා. සුතා ධතා වචතා පරිචිතා මනසානුපෙක්ඛිතා දිඨ්‍යාසු පටිවිද්ධා ආදී වශයෙන් මේ පඳා ක්‍රමවේදයක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා ගුණ ප්‍රගුණ කරමින් ඉදිරියට යන ශ්‍රාවකයා ඒකාන්තයෙන්ම ප්‍රඥාව නිසා පිරිසුදු වෙනවා. එයාට ප්‍රඥාව පහළ වෙන්නේ නම් ඒකාන්තයෙන් බුදුබණ සවන් දෙන්න, බුදුබණට සවන් දෙන්නට ඕන. තථාගත ධර්මයේ ඇසුවොත් විතරයි ප්‍රඥාව පහළ වෙන්නේ. ඔහේ අට ඇසුවට නෙමෙයි, සිත පහදවාගෙන ශ්‍රද්ධාවෙන් යෝනිසෝමනසිකාරයෙන් අහන්නට ඕන. අහන ධර්මය අප්‍රමාදයේ විමසන්නත් ඕන. එතකොට ප්‍රඥාව පහළ වෙනවා. ආලවකේ අහනව කතංසු වින්දතේ ධනං, කොහොමද සල්ලි හොයාගන්නේ, ධනෙ ලබන්නේ? ගිහි ජීවිත ගත කරන මිනිහෙක් කොහොමද ධනෙ ලබන්නේ? පතිරූපකාරී ධුරවා උත්ථාතා වින්දතේ ධනං, යහපත් රැකියාවක් කරනවා වීරියෙන්, ආන්න එතකොට යාට ධනෙ ලැබෙනවා. අයහපත් රැකියාවක් කළා ධනෙ ලැබෙනවා. හැබැයි රැකියාව අයහපත් නිසා ලැබෙන ධනෙ යා දෙන්නේ නැහැ, වහා විනාශ වෙලා යනවා. අයහපත් රැකියාවන් කළොත් සමහර විට ඒවා නීතියට අහු වෙනවා, රජතුමාට අහු වෙනවා, මිනිසුරුන්ට අහු වෙනවා, අහු වෙලා හිරේ විලංගු වැටලා දුක් විඳින්න වෙනවා. අධාර්මික රැකියාවල දිගට කරන්න බෑ. ඒකාන්තයෙන් මෙලවිනුත් කරදර, මරණින් මත්තේ නිරේ. එනිසායි පතිරූපකාරී ධුරවා යහපත් රැකියාවක් සුදුසු දෙයක් විමසා බලා කරලා වීරියෙන් කරනවා නම් ආන්නේ උත්හාන විරිය ඇති කෙනාට ධනයක් ලැබෙනවා. යාට මෙලවටත් පරලවටත් හානියක් නැහැ. කතාංසු ගෙත්තෙන් පප්පෝදි, කොහොමද කීර්ති නාමය ලබන්නේ කියලා ආලවක ඇහුවා. කීර්ති නාමය කියද්දී, කීර්ති නාමය කියද්දී ලෝකෙ හැම දෙනාම කැමති, ජනප්‍රිය වෙන තමන්ගේ ගුණ පැතිරලා යනට කීර්ති නාමයෙන් ලෝකෙ හැමෝම කැමති. කතාංසු කිත්තෙන් පප්පෝති, සත්‍යේන කිත්තෙන් පප්පෝති, නිකං කීර්ති නාමය ලැබෙන්නේ නැහැ. සත්‍ය කතා කළොත්, සත්‍යවාදී වුණොත්, සත්‍යයේ පිහිටියොත් පමණයි කීර්ති නාමය ලැබෙන්නේ. සත්‍යයේ පිහිටපු කෙනාට පමණයි කීර්තියක් ලැබෙන්නේ, වෙන කෙනෙකුට නම් නෑ කීර්තියක් ලැබෙන්නේ. සත්‍යයේ පිහිටන්න, සත්‍යයේ පිහිටියොත් කීර්තිය ලැබෙනවා. සත්‍යවාදී කෙනෙක් අසවලා කියලා ඒ කීර්ති නාමය පැතිරලා යනවා. බොරු කිව්වොතින් කවදා හෝ දවසක ඒ බොරු වෙහෙළි වුණාට පස්සේ එයා පිළිබඳව ඉතා බලවත් අප කීර්තියක්, අපහැදීමක් ඇති වෙනවා. එනිසා සත්‍යේන කිත්තිම් පප්පෝති, කීර්තිය ලැබෙනවා සත්‍යවාදී වුණොත්. ඒ වගේ මාළවක යක්ෂයා අහනවා, කතං මිත්තානි ගන්තති, කොහොමද බොහෝ මිතුරන් යහළුවන් නැති කරගන්නේ? දදං මිත්තානි ගන්තති, දන් දුන්නොත් තමයි මිත්‍රයන් ඇති වෙන්නේ, මිත්‍රයන් පවතින මිත්‍රයන් තමන්ට ඇසුරු කරන්න ලැබෙන, තමන්ට විශාල මිත්‍ර පිරිසක් ඇති වෙනවා දන් දෙනවා නම්. දන් දෙන කෙනා ළඟට බොහෝ දෙනා කැමැත්තෙන් එනවා, බොහෝ දෙනා යාට උපකාර කරන, බොහෝ දෙනා යා ඇසුරු කරන්න කැමති. මොකද එයා ලෝභියෙක් නෙමෙයි. ලෝභී පුද්ගලයන්ට යාළු ඉතාම අඩුයි. එයා තද මසුරෙක් කියලා හැමෝම පිළිකුල් කරනවා, ඈතර දාන ඉවත් කරනවා, ලං කරගන්න කැමති නැහැ. ලෝභීන් ලං කරගන්නේ නැහැ. නිර්ලෝභියාට බොහෝ මිතුරන් ඇති වෙනවා එයා දන් දෙන නිසා. අස්මාලෝකා පරන් ලෝකං ගතම් පෙච්චන සෝචති, අපි කාටත් තියෙන ප්‍රශ්නයක්. මෙලොවින් පරලොවට යන දාට කොහොමද ශෝක නොකර ඉන්නේ කියලා ආලවක යක්ෂයා අහනවා. යසේතේ චතුරෝ ධම්මා සද්ධස්ස ගරමේසිනෝ සච්චන් ධම්මෝ ධිතී චාගෝ සමේ පෙච්චන සෝචති අස්මාලෝකා පරන් ලෝකං ඒවම් පෙච්චන සෝචති කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. යම් පුද්ගලයෙක් සත්‍යය කතා කිරීම, සත්‍යයේ පිහිටීම කියන ඒ කාරණය, ධම්මෝ ධර්මය හොඳට පුරුදු කිරීම, කාය වාග් මනෝ සුතරති වැඩීම, දිටි ප්‍රඥාවෙන් ඒ වගේම වීරියෙන් යුක්ත වීම, චාගෝ දන් පෙන් පූජා කිරීම කියන මෙන්න මේ කරුණු හතර, සත්‍යය ධර්මය දිටි ඒවත් ප්‍රඥාවත් චාගයත් යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ තියෙනවා නම් ඒ පුද්ගලයා මෙලොවින් පරලොවට ගිහිල්ලා දුගතිය වැටෙන්නේ නැති නිසා ශෝක කරන්නේ නැහැ. සමේ පෙත්තන සෝචති කියලා වදාළ එකයි. අස්මාලෝකා පරන් ලෝකං ඒවම් පෙත්තන සෝචති, අන්න එහෙම තමයි මෙලොවින් පරලොවට ගිහිල්ලා ශෝක නොකර ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා, සත්‍යය ධර්මයේ ධිතිය ඡාගයේ දිනු කරොත් එයාට මරණින් මතු දුගති හිමි වෙන්නේ නැහැ. එහෙනම් සත්‍ය කතා කරන්න, ධර්මයේ වඩන්න, පුරුදු කරන්න, කාය වාග් මනෝ සුචරිතය ප්‍රගුණ කරමින්
වීරිය නුවණ ප්‍රඥාව දිනු කරමින් දන්පැන් පූජා කළ මේ දුකෙන් අත මිදෙන මාවතේ ගමන් කරන්න. මෙහෙම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ නැවත ආලවකට දේශනා කරනවා. ඉංඝාඤ්ඤේපි පුජ්ජස්සෝ පොතෝ සමන බ්‍රාහ්මණේ මේ ලෝකේ තව ඔය ශ්‍රමණයෝ ය කියා ගන්න ඇත්තෝ ඉන්නවා. ඔබ කැමති නම් මේ අයගෙන් අහන්න. යදි සත්‍යා දමා චාගා කන්තයා භීයෝ නවිජ්ජති මා මේ පෙන්වා වදාළ සත්‍ය මාර්ගයේ පුද්ගලයෙක් දමනය කරන ඒ වගේම ත්‍යාගයෙන් දානයෙන් ඒ වගේම සත්‍යයෙන් ඉන්ද්‍රිය ධමනයෙන් දානයෙන් ඉවසීමෙන් ලබන මේ ජයග්‍රහණ මාවත මේ ශාන්ති මාවතට වඩා වැඩි හොඳ මාවතක් තියෙනවා නම් ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න. මෙහෙම අභීතව තථාගතයන් වහන්සේ වදාලා ඒ වෙලාවේ ආලවකයාගේ යක්ෂය ශාන්ත වුණා, සමනය වුණා, දමනය වුණා. ඔහු ප්‍රකාශ කරනවා කතන්නු දානි පුජ්ජේයම් පුද්ධෝ සමන බ්‍රාහ්මණේ මම මොකටද ඔය ප්‍රශ්න වෙන කෙනෙක්ගෙන් අහන්නේ. සෝවං අජ්ජ පජානාමි යෝවත්ව සම්පරායිකෝ මට දැන් හොඳටම වැටහෙනවා මෙර වාර්තේ පරල වාර්තේ කුමක්ද කියලා. අත්ථායවත මේ බුද්ධෝ වාසායාල විමාගමි සැබවින් මේ කාන්ත වශයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මගේ මේ යක්ෂ භවනට වැඩම කළේ මා කෙරෙහි අනුකම්පාවෙන්මයි. සෝවං අජ්ජ පජානාමි යත්තදින්නම් මහත්ඵල මට අද තේරෙනවා කාට දන් දුන්නොත්ද මහත්ඵල වෙන්නේ කියලා. මට අද අවබෝධ වෙනවා කාට සංග්‍රහ කළොත්ද මහත්ඵල වෙන්නේ කියලා. මේ විදිහට ආලවක යක්ෂය ප්‍රකාශ කරනවා. ඒ වෙනකොට ආලවක යක්ෂයා මේ ධර්ම සාකච්ඡාව අවසන් වෙද්දී සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වුණා. අද පවා ඒ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ ආලවක යක්ෂ රාජයදා ඒ විදිහට ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේට මුලින් හිතා කෝපාග්නියෙන් ද්වේෂාග්නියෙන් බැනවැදපු කෙනා අවසානයේ ධර්මය අවබෝධ කරගත්තා. කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ කරුණාව නිසා. මේ ශ්‍රමණයෙක් මට නින්දා කරනවා, මට හේ මාව එහෙට මෙහෙට ඇවිද්දවනවා කියලා භාග්‍යතුන් වහන්සේ ඒ අත්තට පිහිට වෙන්න තියෙන එක නතර කළේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුදු කරුණාවෙන් බුදු ප්‍රඥාවෙන් පේනවා මේ යක්ෂයා දමනය කරන්න පුළුවන් දමනය වෙනවා, ශාන්ත සුන්දර සුවයටපත් වෙනවා කියලා. ඉතින් මේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකේ ආලවක යක්ෂසේනාධිපතිතුමා අවසානයේ ප්‍රකාශ කරන සෝහං විචරිස්සාමි ගාමාගාමං පුරාපුරං ස්වාමීනි මාද ගමින් ගමට යක්ෂ පුරයෙන් පුරයට වඩිනවා ගමන් කරනවා. නමස්සමානෝ සම්බුද්ධං ඒ යන අනතන බුදුරජාණන් වහන්සේ සිහි කළ වන්දනා කරනවා. ධම්මස්සතු ධම්මතං ශ්‍රී සද්ධර්මයේ ගුණය ගැන ලෝ සතුන්ට මං කියා දෙනවා. ස්වාමීනි මම මේ මොහොතේ පටන් බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ කියමින් ලෝකේ හැසිරෙනවා කියලයි ඔහු අවසානයේ තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයෙක් ලෙස. එනිසා මේ ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගේ අසූ ප්‍රශ්න සහ භාග්‍යවතුන් වහන්සේ ලබා දුන් පිළිතුරු අනුව ඔබ බලන්න ඔබේ ජීවිතයත් සැකසී තියෙනවද? ඔබේ ජීවිතයේ ශ්‍රද්ධා සම්පන්නද? ඔබ කාය වාග් මනෝ සුචරිතේ පුරනවද? සත්‍යය ඔබ කතා කරනවද? ඔබට ප්‍රඥාවන්ත ජීවිතයක් තියෙනවද? ඒ වගේම ඔබ ශ්‍රද්ධාවෙන් යුක්තව අප්‍රමාදීව වීරිය වඩමින් ප්‍රඥාවෙන් තම කෙලස් මල ප්‍රහාණය කළ පිරිසුදු වෙන්න හදනවද? එහෙම නැද්ද? ඔබම විමසා බලන්න. ඒ වගේම ඔබ ප්‍රඥාව පහළ වීමේ මාර්ගය වන තථාගත ධර්මයේ නුවණින් ශ්‍රවණය කරනවද, කියවනවද? ඒ වගේම ඔබ ධර්මානුකූල රැකියාවක් කරනවද? ඒ වගේම ඔබ සත්‍ය කතා කරමින් මිත්‍රයන්ට සංඝා කරමින් මෙලවින් පරලොවට යන දාට ගෙන යෑම පිණිස සත්‍යය, ධර්මය, ද්විතීය චාගය කියන ගුණ හතර දියුණු කරනවද? ආන්නේ ටික හොඳට විමසා බලන්න. ඔබටම අවබෝධ වේවි ඔබ ඉන්නේ කොතනද කියලා. එනිසා මේ ආලවක ධර්ම පරියාය ඔබ හැම දිනාටම ජීවිතේ කිරා ගන්නට, මැන ගන්නට, හරිතන පිහිටුවා ගන්නට, යහපත් මාවතේ පිහිටුවා ගන්නට හේතු භූත වන උතුම් ධර්ම පරියායක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ස්වාමින් මෙතෙක් රැස් කරගත්තා වූ මේ මහා පින් බලය ඒ පින්වත් පිරිසගේ නමින් මිය පරලොව ගිය සියලු දෙනාටමත්, ධර්මයේ අසු හැම දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු දෙනාටමත් අනුමෝදම් වේවා. සක්දෙව් රජතුමා, සතරවරම් දෙව් රාජවරු මේ පින්පෙත් ඒකාන්තෙන් අයිති කර ගනිත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු මං පරං. චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා, ධර්මාවබෝධයෙන් සසර දුකින් අත මිදේවා කියලා මම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ
සත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුඛං බලං ආයුවාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සාධු සාධු සාධු